අප දන්නවා මේ වෙනකොට ලංකාවේ වාහන ආනයනේ සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙන්නේ. ඒකත් එක්ක අපි දැක්ක පසුගිය දින කිහිපය තුළ මේ ආණ්ඩුවෙන් විශේෂ තීරණයක් ඇත්තේ තමයි විදේශ විගමනිකයන්ගේ ප්‍රේෂණ ලංකාවට හරි මාර්ගයෙන් ලැබුවොත් ඔවුන්ට බලපත්‍රයක් වාහන ආනයන කිරීමේ බලපත්‍රයක් ලබා දීමේ තීරණයකට ආවා. හැබැයි මේක හරි ආකාරයෙන් ඉටු වෙනවද නැත්නම් ක්‍රියාත්මක වේද කියන සැකේ ජනතාවට තිබුණා. නමුත් මේ වෙනකොට ඒකේ ප්‍රතිඵල විරිදිලා තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න අපි හිතුවා අද ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍යම පුද්ගලයා අපි හමු වුණා. ඒ තමයි කම්පරු සහ විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍ය මනුෂ්‍ය නායක නැමෙතුමා. අයිබෝ නයිබෝ. ඉතින් ඇත්තටම මේ අර මම මුලින්ම කිව්වාගේ මේ වාහන ආනයන කරන්න දෙන්නේ නැහැ නේද? ඒ අතරේ මේ වගේ තීරණයක් අරගැනීම සහ එක පැත්තක ආණ්ඩුවට මේක ඩොලර් ලබා ගැනීම අරමුණු වුණා සහ ජනතාවට නැත්නම් අපේ විදේශ රටවල රැකියා කරන අපේම ශ්‍රී ලාංකිකයන් මේක ලොකු අවස්ථාවක්. ඇත්තට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ පුළුවන් වීම නැත්නම් මේක ක්‍රියාත්මක කිරීමේ යථාර්ථයක් වීම ගැන පොඩි කෙටි හැඳින්වීමක් කළා. දැන් මට බාර දුන්නු විෂය සහ මම ආස කරන විෂයනේ කම්කරු විෂය. ඒ කියන්නේ මම මේ රටේ ශ්‍රම බලකාය තමයි මම බාර වෙන්නේ. මේ රටේ ඉන ශ්‍රම බලකාය සහ අපි එළියට යවන ශ්‍රම බලකාය සහ අනාගතයේ ශ්‍රම බලකාය හදන වැඩේ තමයි මට තියෙන්නේ. කියන්නේ Human Resources Ministry එක තමයි මම කරන්නේ. එතකොට අපේ රටේ විගමනික ශ්‍රමිකයා අපේ රටෙන් එළියට ගිහිල්ලා ශ්‍රමය වගුරවලා දශක ගණනාවක් තිස්සේ ගෙවල් වලින් දුරස් වෙලා කරන වැඩපිළිවෙලට ඒ අයට දෙන්න ඕනේ ඒ ගරුත්වය, ඒ අයට දෙන්න ඕනේ වටිනාකම නොදීම ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. එතකොට ඒ අයට යම් වටිනාකමක් දෙන ගමන් ඒ අයට ඒ වටිනාකම දීමත් එක්කම රට වැටිලා තිබිච්ච තැන දැන් තැන නෙමෙයි දැන් රට තැනකට ඇවිල්ලා ඒ වැටිලා තිබිච්ච තැනින් ගොඩ ගන්නත් විගමන ක්‍රමියා ඉතිහාසය දුන්නා වගේම සහයෝගයක් ගන්න ඒ අයට පොඩි තල්ලුවක් දෙන්න මට වුණා. ඒ නිසා තමයි මේ ක්‍රමය අපි හඳුන්වා දුන්නේ. හරි විදියට සල්ලි යෙව්වොත් නීත්‍යානුකූල මාර්ගයේ මුදල් ප්‍රේෂණය කරොත් රටට ඒ ප්‍රේෂණය කරපු මුදලෙන් හරි අඩකට වාහනයක් ගේන්න අපි අවසරය ලබා දුන්නේ, බලපත්‍රයක් ලබා දෙන්නේ. මම හිතන්නේ මුලින් මේක කිව්වහම කිව්වේ මේකත් තවත් එක කතාවක්. කවුරුවත් හිතුවේ නැහැ අපි පොරොන්දු දේශපාලනයෙන් එහෙම නැත්නම් ජනප්‍රියවාදී දේශපාලනයෙන් අයින් වෙලා කරන්න පුළුවන් දේවල් කරන්න බැරි දේවල් බෑ කියන අමාරුණත් හා වුණත් කැමැති වුණත් තිත්ත බෙහෙත් ගිලින්න අමාරු බෙහෙත් බෙහෙත බොන්න මොණින නම් ලෙඩේ හොඳ වෙන්න ඒක කරන්න බය නැතුව වැඩ කරන කණ්ඩායමක් විදියට අපි ඒක කරන්න පුළුවන් දෙයක් කිව්වා. ඒක කරා. මේ වෙනකොට කවුරුවත් හිතුවේ නැහැ ලංකාවට වාහන ආනයනය කරන්න කවදා අපිට හම්බෙයිද කියලා හිතපු එක අද පළවෙනි අවස්ථාව විගමනික ශ්‍රමිකයාට අපි ලබා දීලා තියෙනවා. ඩොලර් ලංකාවට එවපු අයට අද වාහන ලංකාවට ගෙනැල්ලම අපි පෙන්නලා තියෙනවා. එතකොට විවිධ මාදිලිය විවිධ තරාතිරමේ අයට විවිධ මට්ටමේ වාහන ගෙන්නන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පුංචි වාහනේ ඉඳලා පුංචි කාරකේ ඉඳලා දෙවැන්ත මෝටර රථ දක්වා ගෙන්නන්න සීමාවක් නැතුව ඕනෑම ප්‍රමාණයක වාහනයක් ගෙන්න ගන්න අපි අවකාශයේ දැන් හදලා දීලා තියෙනවා. අද වෙනකොට වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ ඔටෝලෑන්ඩ් ආයතනය ඕලෑන්ඩ් ආයතනය මේ වෙනකොට වාහන රාශියක් ලංකාවට ගෙනත් තවත් ආයතන ගණනාවක් ගෙන තියෙනවා. මම හිතන්නේ වැඩිම වාහන සංඛ්‍යාව ගෙනලා තියෙන මේ ආයතනය අපි හිතන්නේ මේ රජයෙන් ලබා දීපු අවස්ථාව උපරිම ප්‍රයෝජනයට අරගෙන සහ ජනතාව අතර තිබිච්ච මේ වැඩේ ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන මතෙත් නැති කරන්න මම හිතන්නේ මේ දහම් පෙරලා මහත්මයා ඕලෑන්ඩ් ආයතනේ ඉතාමත්ම හොඳින් මේ වැඩ කටයුතු කරලා තියෙනවා. අපි සන්තෝෂ වෙනවා. මම පුද්ගලිකව සන්තෝෂ වෙනවා විගමනික ශ්‍රමිකයෝ වෙනුවෙන් පේන්න දැනෙන්න අනිත් අයට පේන්න විගමනික ශ්‍රමිකයාට දැනෙන්න වැඩක් අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙච්චර විතර නෙමෙයි තව ගොඩක් වැඩ කරනවා. හැබැයි මේක අපි සුවිශේෂී අවස්ථාවක් කොට සලකනවා. විගමනික ශ්‍රමිකයා මේ ආණ්ඩුව මේ රජය ඒ අයව සලකනවා, ඒ අයට රෙකග්නිෂන් එකක් දෙනවා කියන එක අපිට පෙන්වන්න පුළුවන්කම ලැබුණා. අපි දන්න දැන් මේ වාහනයක් කියන්නේ ජනතාවට සිහිනය. මේ වගේ කාලයක ආණ්ඩුව නැත්තම් රජයේ තීරණයක් කරන් තියෙන මේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක වාහන ආනයනය නොකිරීමට ඒව අවස්ථාවේදී මේක ලොකු අවස්ථාවක්. ඒකත් ඇත්තටම වාහනයක් ආනයනය කරන්න දැන් ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් තිබුණා සමාජ මාධ්‍යත් මේක මම දැක්ක විශාල ප්‍රමාණයෙන් මේ ප්‍රශ්න අහලා තිබ්බා අපේ YouTube channel එකේ පවා. මේ ඇත්තටම කොයි කොච්චර ප්‍රමාණයක් ඩොලර් එවන්න ඕනේ සහ ඒ ඩොලර් ප්‍රමාණයට කොච්චර බලපත්‍රයක්ද ලබා දෙන්නේ? මේක ඇත්තටම ප්‍රමාණයක් නැහැ. ඔයා ඩොලර් ලක්ෂ 10ක් ගෙව්වොත් ඩොලර් ලක්ෂ 5කට වටින වාහනයක් ගේන්න පුළුවන්. CIF value එක. ඒ කියන්නේ මූලික මුදල ගැල් සහ රක්ෂණ කියන එකනේ CIF කියන්නේ. එතකොට ඒ මුදල කීයද? ඒ කියන්නේ අපිට පුංචිම වාහනයක් ගේන්න අපි හිතමු ඩොලර් 10 20000 යෙව්වේ කියලා. ඩොලර් 10000ක වාහනයක් ගේන්න පුළුවන්. 10000ට තියෙන වාහනේ මොකද්ද? ඩොලර් ලක්ෂ 5ක් කිව්වොත් ඩොලර් ලක්ෂ 2කමාරක CIF value එකක් තියෙන වාහනයක් ගේන්න පුළුවන්. ඒ කියන්නේ තමන් එවන මුදලෙන් අඩක වාහනයක් ගේන්න ඕනෑම අවස්ථාවක
අවකාශය තියෙනවා ඒ නිසා ඩොලර් රෝ බේවන්න බැංකුව හරහා එවන මුදලෙන් භාගයකට වාහනයක් ආනයනය කරන්න පුළුවන් මොකද ලංකාව ඇතුළට ඩොලර් එන ඩොලර් වලින් විතරයි එළියට යන භාගයක් යන්න දෙන්නේ නැත්තම් වෙනද උනේ වාහන ගන්නකොට ලංකාවේ තියෙන ඩොලර් ටික සේරම එළියට ගියා දැන් මේකෙදි ඔබ එවන ප්‍රමාණයෙන් භාගයක් එළියට ගිහිලා විතරයි වාහනයක් එන්නේ දැන් අපි සීමා කිරීමේ කුත් වෙන දැන් මේක විදුලි වාහනය මේක විදුලි වාහන විතරයි අපි මේක විදුලි වාහන වලට සීමා කරා ඉස්සරහට රජයේ විදියට අපි තීන්දුවක් ගන්නවා ආයි ගෙන්නන්නේ විදුලි වාහනම විතරයි කියන්නේ ආනයනේ නැවත පටන් ගත්තත් අපි හිතනවා මම පුද්ගලිකව විශ්වාස කරනවා මම ඒ වෙනුවෙන් සටන් කරනවා විදුලි වාහන පමණයි මේ රටට ගෙනා යුත්තේ ඒකට අපි දැන් වෙනස් වෙන්න කාලේ හරි වෙනස් වෙන්න මිනිස්සු අකමැති වෙච්ච නිසාම අපි රටක් විදියට වැටුණානේ දැන් ඉතින් වෙනස් වෙනකොට හැම පැත්තෙම අපි වෙනස් වුණොත් මේකත් අපිට වෙනස් කරගන්න පුළුවන් අමාරුයි තමයි ව්‍යාපාර සමහර ව්‍යාපාර කරන එක පාට දෙන්නේ නෑ හැමෝම එකතු වෙලා මේ වගේ අභියෝග බාරගෙන වැඩ කරන්න ඕනේ මේ දහම්ල බාරගත්තා වගේ තව කෙටි අවසාන ප්‍රශ්නේ දැන් මේකට උගක් අයට තියෙනවා මේ එකක් තමයි මේක සූරි පැනල තමන්ගේ ලබ යුදා ගන්න ඕනේ මේක මොකද ප්‍රධාන ජාති විදුලි පද්ධතියෙන් ගන්න බෑ ඒක කොහොමද නෑ එහෙම එකක් නෑ ඒ කියන්නේ මේකේ මුලින්ම මම අදහස යෝජනා කරද්දී අතරම මගේ අදහස තිබුණේ මේකක් ගන්නව නම් අපි සූර්ය පැනලයකුත් ගත යුතුම කියලා හැබැයි එකපාරට අපේ විදුලි බල මණ්ඩලෙත් තියෙන ඉතින් අපේ දන්නවනේ ඉංජිනේරු මහත්වරු එහෙම සූර්ය පැනල ගහගත්තා කියලා ඒකට කනෙක්ෂන් එක දෙන්නෙත් නෑ එකපාරට ඉතින් ඒක නිසා මේ අපි හිතුවා නෑ පළවෙනි අවස්ථාවේදී ජාතික පද්ධතියෙන් විදුලි අරගෙන කරන්න හැබැයි අපි කැමති හැමෝම තමන්ගේ කැමැත්තෙන් සූර්ය පැනල ටිකක් ගිනැල්ලා තමන් මේකට කරනව නම් හොඳයි. හැබැයි අපි රටක් විදියට අපි අනාගතයේදී සූර්ය පැනල සඳහා කරන්න තියෙන උපරිම සහයෝගය ලබා දෙන හැමතැනම මේ බල මේ පුනර්ජනනීය බල ශක්තියට අපි යනවා. ඒ නිසා අපිට ඉදිරියේදී විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. ඒ වගේම යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න සමහරව කතා කරනවා. ඒවත් ඉදිරියේදී අපි හදනවා. චාර්ජින් පොයින්ට්ස් හදනවා. ඒ වගේම බල ශක්තිය කියන එක මේ රටේ තවදුරටත් අර්බුදයක් නොවන තත්වයට අපි පත් කරනවා. ඒ වෙනස දැන් අපි කරමින් තියෙනවා කාටවත් කරන්න බැරි වෙච්ච දේ නිසා බය නැතුව විදුලියට අපිට යන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආරේ බහුල වෙලාවක් අපිත් එක්ක සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි.